සංවදන විෂ මේවන්ේ අපි කතාරගරමින් සිට මමාත්‍රෘකා තම බලියන් වවිීජ ගනිතය හතාර්කක දවාර කියන පාඩම මෙම විෂයකක යටතේ දැන් අපි ඇවිල්ල තියෙන මට්ටම තමා අපස උසස් පෙළ විභාගේ රච්චනා ප්‍රශ්න මට්ටම දක්වා අපිට දැන් පොළුවන් යම් කකිසි මට්ටමකට අපි ගණන්ටික හදාගන්න අපි අදදවස බලාපොරත්තින මේ හවදුරටත් නවම ආකාරය ප්‍රශ්න ඇසුලින් දෙදස් විසයක වගේ දෙදස් දනමය මෙවර අප උසස් පල විභාගට ඉදිරි පවත් වන සේසුන්ටත් ප්‍රෝජනත්ව වන පරිදි මේ වැඩසටාන කරගෙන යන්න මෙහිදී අපි විශේෂයෙන් නවධනයම් කරනවා විභාග අනිවාර ප්‍රශ්නයක් වන තාර්ථික දවාර කොඩසිංෙන මේ අනිවාරය ප්‍රශ්නයට අපි කොහොමද නොබිය මහුණ දෙනික මෙදී පසුගිය විභාග පශ්ශපත්‍ර ඇස්සුරේ නිර්මාණය කරපු නවමාදිලිය ප්‍රශ්නත් මෙදෙක් නොදටකු විරූ ප්‍රශ්නත් අපි අද දවස්ස කතා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් මට ප්‍රථමව මම පස්සුගිය සතිවල මතක් කරලා දුන්නු කියල දුන්න සිද්ධාන්ත කරුණු අප කෙටියෙන් මතක් කරගෙන අපේ දැනුම මොලින්ම අලොත් කරගම් අද දස අපි කතාකාරන්න බලාපොරොත්තු වෙන ගැටලු කෙලින්ම අපස උසස් පෙල විවාගේ අනිවාර ප්‍රශ්න හතරක් කළයුතු යෙන දෙවන කොටස රච්චනාමාදිලිය ප්‍රශ්න යට හැමදාම පලෙන් ප්‍රශ්නේට යමුවන මෙම තාර්ථික පරිපත නිර්මාණය කරන කොටස ගැන තමා අප ඇද කතා කරන්න වරක්සිසුන් මේ කොටසර පිළිතුරු ලෙවීමේදී යම්බිසි ගැඩුලු කාරි තාත්වයට මුහුණ දෙනවා එකක් තම අපට විස්තර තේරු ගන්ඩ ඒ වගේ අපි දන්නා දැනුම කොහොද ප්‍රා්ග භාවිතා කරලා පරිපත නිර්මාණයට එවෙන්න කිය යම සිද්ධිය ආබෝධ කර ගැනීමේ හැකියාව තියෙන් ඕනේ ඒ අවබෝධ කරගත සිද්ධියට අපි තර්කානුකෝල බූලයන විචජාගණනිතය මෝල්ධන පාවිච්චි කරලා අපි ප්‍රකාශන ලබා ගෙන අපිට පරිපත නිර්මාණය කිරීමේ හැකයව තියනවා ලකුණු පහලවක් එන්න ප්‍රශ්නයෝ සංකල්ප මුල්ල ඉදලම අපි එක සම්බන්ධ වඋනානම් තේන ඇති මෙම ප්‍රශ්ය සංකීර්ණත්තය වැඩි වනත් අනිවාරම පස්ශසෙන්ට සම්පූර්ණ ලකුණුම ගන්න පුළුවන් කොටසක්ක එහින්දා දෙදස් විසිය කිය ලමයින්ට ඒ වගේම දෙදස් දහන මේ ළමයින්ට අත්්‍යය වශ්‍ය වෙනගස වන දවසේ පාදනම් කලස හොඳ නදානය කරගෙන අපි මෙවර විභාගයට මුහුණ දෙද සූදානංවයම ඒවගේම විසිය කේල්ලම්මයිටත් දෙදස් විසිය එකේ දී ුණ දෙන විභාගයට සාථ පිීදුරු යන්න හොඳ අඩිතාන්ක්ඇ ප්‍රශ්නය අපි සරලව එක එකක ගොඩනංගන්න බලාපොරොත්තු වෙනවා එම ප්‍රශ්නය අපි ඉසෙල්ලාම එක පරම ප්‍රශ්න උත්තරලියනට වැඩි අපි කොට සිං කොටස කොටසිං කොටස ගොටනා ගාගෙන ගියොත් මේ ප්‍රශ්න වලට උත්තරලීම ඔය ඔබ හිතන්න තරන් අමාරු වෙන්න නෑ එද අපි ප්‍රශ්නයක් දැන් දෙඩ බලාපොරොත් වෙනවා ව මේ වගේ සිද්ධියක් අපි මොලින්ම මූලික සිද්ධාන්ත කරනු පොඩ්ඩක් මතක් කරගම අපි කතා කරමින් හිටියා ම කතා කලා මේ මෝලික නියම වගේ අපි මතකේ තියන්න ඕන කියලා මෙ මේ නියමටිකඒ බ ඒගේ... අකිතනම් අත්තක ඇති කියලවා මේ කොටසදීරෝ කියන්නේ ඒ මහිකතේ යගේවන් කියන්නේ වන් ඒල ඒ කියන්න ඒඒ ඒ බා කියන්නේ එකයි ඒඩොත් සරෝ කියන්න බින්දු අයි ඒඩොවන් කියන්නේ මයි ඒඩොටේ කියන්නේ ඒ මයි ඒඩොටඒ බා කියන්න බිින්දුවායි මෙෙන මේ කොට පිළිබඳ නැවත පනතක් කරගන්න ඒ වගේ මුතේ අපි කතා කලා මෙෙන මේ වගේනම ඒඩබ බා කියන්නේ ඒමයි අපි කතා කළ මත ගැති A කියන්නේ ඒ වගේ Aා කියන්නේ A ඉ අප කතා කලා නවාෝගයක් A. වල සම්පර්ණ බා සමානයිබ + bබා භාරක කැන්නවා ඔපරේට එක මාරුවෙනවා සම්පෝබඒවා. අපත් එක ප්‍රමාද වෙලා සම්බන්ධය වෙලා කවරුහර ඉන්නවා නම් ඒගොලන්ටත් අද පාඩම මුල හිඳලාම ම සරලොව කතා කරන හින්ද මෙෙන මේ කොටස්න නියම ධහතුන සටහන්ට කරගෙනවා

අපි අපි අද දවස පාඩමටයන් අද දවසේ පලවෙනි ගැටලුව අපි කතා කරන්න බලාපොරත්තින පලවනි ගැටලුව මොකාද කියලා බලමු. වෙන මෙතන මෙන මේවාගේකක් මන්දයන්දට බලාපරත්තෙනවා ගොලන්ට මෙතන මෙන මේ වගේ පොතේ සංවේදක තුනක් තියෙන මේ සංවේදක තුනඒ ලෙස අපි ගන්නු මෙතන සංවේදක තුන මත ක්‍රියාත්මක වන පංචි පංකාවක්තියන විදිලි පංකාවක්තින එතකොට මේ පංකාව අපි එ විදියට ගන්න මේ පංකාවේ ක්‍රියාකාරිත්වයට ඒබහා කියනු සංවේදකතුන බලපානු එහමනම් සංවේදකයක් යන්නේ පරිසරය තත්ව අනාවරණය කරගන්න ඉලප ක්‍රනික උපාන්ගයක් මෙ සංවේදකය මගින් එම් ABC කියන සංවේදක තුනක්තිය. එවගේ මේ සංවේදක තුනේ ගන්නා ආදාන මට මේ පංකාව ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. මේ සංවේදකයක්තේ සංවේදකයක් ත් අපි ගම්මු තාර්කිිකය ක ලෙස මේ ගාන දෙන්න මේ විදිට.ඒ වගේම ක්‍රියාත්මක නොවීම තාර්කිික බිඳුව පංකාවාපී ක්‍රියාත්මක වීම? එක නොවීම බිදුව විදියට ගම්. එතකොට දැන් අප බලමු මෙතන මෙතන මොකක්ද තියන්නේ මෙ මේ පරිපත නිර්මාණය කරගන්න වෙනවා අපේ මේ රජිකෝනාාස්ශ්‍රය ඇතුළ තියන පරිපත නිර්මාණය කරගන්න වයෝ. හැබැ මේ නිර්මාණය කරන්න අපි කලින් කතා කරපු තාර්කක පරිපාතවල යම් කිසි වෙනස්කමක් එක්ක තමා පිට හදන්න වෙන්නේ එකන මොන වගේ නොස්කමක් ද බලමු එතකං අපි මෙහෙම පුංචේට මේ සටහන් කර ගමු මෙන්නම විදියට අපට යම්ගසි සීමාවක් පැරෙන මම ඉසල්ල කියපු විදිහයට. මෙන්න මෙහෙම විතෙන ඇඳ ගන්න අපිට මේ සුද්‍ර පාරිපත යක් ඇවිල්ලා තියෙනවා. මේ සුද්‍ර පාරිපාතය හැදිලා තියෙෙන මෙන්න මේ වගේ දවාර තුනකි ඊරඟ පේලියත් මේ වගේම නැන් දවාර තුනක් තියෙනවා වන්න මේවාන්න මේ විදිහට සූත්‍ර පාරිපාතය හාබාහිරයව විවෘත වෙනවා කද මෙතන තියෙන්නේ අපි තේරුම් ගත්ත විදිහට ආථාන දෙකක් සහිත නැන්දවාර හයක් තමා මෙතන තියන්නේ එතන මෙන්න මේ වා අපිට සම්බන්ධ කරන්න මේ වගේ අපිට පේනු සම්බන්ධ කර මෙතන අපට පිටට තට පේනු මේ හා සමාන්තරම ගානත් දෙදහස් දාසේ ඒලවල් ප්‍රශපතයෙත් දකිට පුළුවෝ එනම් මේ වගේ අපිට යිIC එකක් තියවා ඒ වගේම අපිට තව යිIC එකක් තියෙනවා මේ අයික වෙන මේ විදිහට සම්බන්ධ වෙන යික් ති මෙතන අපි මේ අපේ ප්‍රශ්නට පිළිතුළු දෙද්ද අපි යම්කිසි සීමාක් පන්නවලා තියෙනවා අපි තාර්කක පරිපත්ත නිර්මාණය කරද්දී අපි මේ අනු කුලිත පරිපත දෙක පමණයි පාච්චි කන්න අවසරදී ලතිය අපි ගිය සතිවල කලින් පාඩම්වල ද අපි කතා කරය අපේ මනාපේ පරිදි අපි පරිපතය නිර්මාණය කරගතා නමුතාත වෙනස් මාදිලීක අප යම්කිසි සීමාවක් පනවල තියෙනවා වෙන මේ කොටස මත අපේ පරිපතය නිර්මාණය කරගන්න කියලා එත අපි අනුගමනය කරන්නේ මොන වගේ ක්‍රියා මාර්ගත කියලා අප මේ ප්‍රශ්ය දිගර කතා කරදදී අපට තියෙන් තේරම් ගන්න පුොළො එද මේ පරිපත දැක්ක විදිහට විවාගේ ප්‍රශ්්‍යපත්‍රය මවාී පරිපත ආපුහොම වෙ ප මෙතන අපි සිද්ධන් කරු ොහොඳ ඉග කන තියෙනව එනම් සිද්ධන්ත කරුණු අපි වෙචෙන්ට ගලපගම්. ඒමනම් අපි ගාන පොඩ්ඩක් සටහන් කරගම් දියට සංවේධකයක් ක්‍රියාත්මක වීම තාර්කිික එක වන අතර, ක්‍රාත්මක නොීම තාර්කිික බිඳුවවෙයි පංකාව ක්‍රියාත්මක වීම තාර්කිික එකවන අතර ක්‍රාත්මක නො තාික බිදුවවෙයි. පංකාවේ ක්‍රියාකාරිත්වය උදෙසා අවම වසෙන් සංවේදක දෙකක්වත් ක්‍රියාත්මක තත්වය පැවති තු පංකාවේ ක්‍රාකාරිත්‍යය උදෙසා අවම වසයෙන් සංවේදක දෙකක්වත් ක්‍රියාත්මක තත්වය පැවී දැ මෙන මේ විදිහර තියෙන අපිට ඊලාං කොටස පහත දැක්වෙන අනුකුලිත පරිපත දෙක පමණක් ඔබට සපය ඇතිනම් පහත දැක්වෙන අනුකුලිත පරිපත දෙක පමණක් ඔබට සපය ඇතිනම් එය භාවිතා කොට පංකාව ක්‍රියාත්මක වීමට අදාද භාවිතා කොට පංකාව ක්‍රියාත්මකවීමට අදාළ තාර්කික පරිපතය නිර්මාණය කරන්න ඒ මේ දෙකත් සටහන් කරගන්න මේක හොඳට අවධාරණින් මේ මොනාද මේ ගේ මේ ඇතුළ තියෙන මොන වගේ කක්ද කියතියාගෙන මෙට මේ අනුකොලිත පරිපත දෙකත් අභ්‍යාසපොතය සටහන් කරගන්න අපි අපේ ගැටලෝ විස ර පටන්ගම දැ මතකතියාගන්නමු දැන්ි සර්්‍යතාවගේ මුලිම නිර්මාණය කරම් මකද අපේ ඒ මෙතනින් අපි නිරූපණය කරගම්පුතේ සංවේධක තුන ඒ වගේම අපේ අවශ්‍ය කන්න ප්‍රතිධානයට අපි ලකුණු කරග අපි ආධාන රටාලියන්න කියල දුන්න විදිහටම අපි මේක ආධාන රටාව ලියාගම්මු මතක ඇතින ආධානතුනක්තියීම හිදා දෙකීතුන්වෙනි බලය බෙදීම දෙක එක ඇන බිදු හෝ පළම්පවලුයේ එකේ සංක්‍යාව ඒකෙන් බාගේ විදිහයට අපි ආධාන රටාව ලියා ගත්තා දැන් අපි බල මේ ගාන තේරුම් ගන්න මෙෙන මෙතන මෙම ගාන තියෙන විදිහට සංවේතික දෙකක් වත් ආම වශයෙන් ක්‍රියාව දෝනමකක්ද අපේ මේෆෑන් එක වැඩ කරන්න පලවෙනි අවථාවයි සංගේතක ක්‍රියාත්මක වෙලන්නේ ෆෑන් එක වැඩ කරන්නේ. දෙවනි දවස්ථාවයි එක අහිතය ඒත් වැඩ කරන්නේ. ඊළඟ අවස්ථාවයි ඒත් Bී එක විතරයි ඒ වැඩ කරන්නෙ නෑ හැබැයි මේ අවස්ථාවයි BC වැඩ කරන්නවා ඒනම් ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාව ඒ විතරයි වැඩ කරන්නේ. මේ අවස්ථාවේ A වැඩ එනම් වැඩගරන්න. මේ අවස්ථයි A B වැඩ එනම් වැඩ. ABCතුනම වැඩ මේයක් ක්‍රියාත්මක වෙනවා එන අවස්ථා හතරක් තියනවා මේෆෑන් එක ක්‍රියාත්මක වන එන අපි මොලින්ම කරගන්න වන සත්‍යතාවක් නිර්මාණය කරගන්න ඕන මෙ මේක වන්නඩ පුළුවන් සිද්ධිම නොවද කියනක තම අපි සත්‍යත වක්ුවෙන් අවබෝධ කරගන්න ඊට පස්සේ අපි කරන්න මේ සත්‍යතා වගු පාවිච්චි කරලා භූලියන් ප්‍රකාශනය හදාගන්න ඕනම මතක ඇති එ සමානයි බුලියන ප්‍රකාශනය එක තියනීමට අපි ගන්න පලයණකමකදපුතේඒ එකතු කිීම දෙවනි ප්‍රකාශනයට ගන්නවෙෙන ඒ B එකතු කිීම ඊළඟබා අවසාානක ගත්තොත්ඒ සි තුනම වැඩ කරනවා එමනම් අපි භූලියන් ප්‍රකාශනය දැන් හදාළොත්ත එනම් බූලයානෝ විජ ගණතයේ මුලධර්ම පාවිච්චි කරලා මේ ප්‍රකාශනය අපි දැන් සුළු කරගන්න ඕනි බලමු කොහොම අපි මේක සුළු කරගන්න කියල එතනදී අපි පාවිච්චි කරනවා මෙන්න මේ පද දෙකමඩි ක අපිලියා ගන්න මේ විදිහට බBCඒබ මෙතන අප පොදු පදය ගතා එම් මෙතන ඉන්න Cබ මොලේ ම තක් කලා අපට නීම අත්‍යවශ්‍යයි කියලා එනම් මෙතන අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් ඒ ඒ බා කියන්නපුොතේ එකයි ඒ වගේම යම් කිසි පාදයක් එකෙන් ගුණ කළොත්තන්න ඒ පදේම තමායි එ මෙතන Cබ ඒ යන එකයි එකෙන්ඒAB ගුණු කොළොත් ABCම එමනම් මෙතැන්ට එන අපි සුු කරපාමඒබ ABC මොකද හේතුව මෙතරින් එකයි එකෙන්ඒAB වැඩි කරපුවාන්න ඒම එ මීට වස්ස න්න ිවිින්න මේ කොටස් දෙක ගන්නවා මේ කොටස් දෙක අත්තර පස්සේ මේකින් පොතු පදේගන්නවා ඒබ මේ ඉතාමත්ම වැදගත් ඉදිට කිව අප සුළු කරදධි පාවිච්චි කරන නීමේකත්දඒ ඒබා කියන්නේ මේක හොඳ ඉම මතක තියාගන්න වන නියමයක් ප වැදගත් එතන මෙක තියෙන මොකද මෙතන තියනත් මේ පැටන් එකමයි කියලා දේරෙන්ුව ඒ මොකද මෙතන තියන්නේබ නම මෙතන තියන බඒ එන්න මොකදද ඔන්නක හොඳින් තේරුම් ඒම් වඩ පුළුව අම් මෙතන මේටි එ විදිහටම තියලා වෙන මෙයා වෙනුවට B කියන එක දෙ මේ අපි ගත්ත විදිහටම ඒමනංඒා වර්හනිවක් කලා ABC දැන් අපි මෙෙන මේ ප්‍රකාශන දෙක ගන්නවා කාශ දෙගේ පොදු පදේ අපි ගමු මහදද පොදු පදේ එතකොට උත්තරනවා ඒබා මෙතනත්ඒඒබ කියන එකෙත් අපටම මෙත රතු පාටි ලකුණු කරපු සම්බන්ධ තාවයම දකිට පුොළුව එවනම් අපත සුළු කරදදි අප පාවිච්චි කරනවා A එදර අපි වරහ නිමත් කරපුවාම ABC ABC එන සුල්ු කරපුවාම අපිට මෙන්නම ඒ පාද වා එන මුොලින් අපි කළේ බූලයන් ප්‍රකාශනය අරගෙන ඒ සුල්ු කරග සත්්‍යතාවක් ගෝ නිර්වාණය කළා සදතා වගුවෙන් අපි දුන්න සංසිද්ධට දාළව එක් කොළම් එක පුරුව ගත්ත ඊටබස් ටා දාලව බූලයන් ප්‍රකාශනය ලබාගත භූලයන විජකන්තතිය මුල්ධන පාවිච්චි කළ මේ ප්‍රකාශනය සුළු කළා ඊට පස්සේ අපි මේ සරල කරන ලද ප්‍රකාශනය ගත්තා එහම නම් මේ දෙක පොතේ සටහන් කරගන්න සටහන් කන ගමන් හොඳින් මෙ සංසිද්ධය තේරුම් ගනමින් මේ පීර සටහන් කරගද ඇවි මොකද පාවිච්චි කළේ මොකක්ද මේ සිද්ධ වනේ කියලා මේ වෙලාම තේරුම් අරගෙන මේ කොටස සටහන් කරගන්න ද අප අනුකුල්ත පරිපතයට උත්සා කරමු අප පරිපතනය අප සුළු කරගෙන ඉවරයි අපට සුළු කරපුරද ප්‍රකාශනය ාවේ එ සමානයි දැන් අප කොහමද අපි වෙනදගං ඇදේ අපට දුන්නේ ූලි තාර්ික දවාර පාවිච්චික ඇඳගන්න කියලද කිව්ව හැවදැ මෙතනද අපට සීමා කාරිසාාධකයක් ඇවිල්ල තියෙන අපිට දීලතින්න ගට් එක්ක පමණයි මේක ඇඳ ගණ්ඩ වෙන්න බල මේ කොහොමද කරන්න කියලා මම හිතන මතක ඇත්ති කියලා මෙතෙන මෙන්න මේ නැන් දවාරණ අපේ තිත්බෙහයක් නැන්දවාරය ග් එකේ මෙ මේවාගේ සම්බන්ධතාවයක් තින් වත් එ සමානයි වල බා එතන ම කියලා දුන්න මේක නොට්ට් එක හදන්නේ කොහොමද කියලා මේකත් දැම් මෙතන අවධාර්ණය කරන්න කොහද මෙතන නොට්ට එක අපි හදාගත්ත කියලා මෙතන එක් නම් මේ අප පද දෙකේ ගුණිතේ බායික අපි බාරක කැඩවා සමාන පද දෙකක් එකතු කරන්න ඒපා මත ගැති ඒ වගේ මේක කොහොමද ඇන්ගේට් එක හදන්න කියලා මෙතන ඒ වගේම වෙන මේ විදියට සම්බන්තාවේ දෙනවා මෙතන ති අපි පාවිච්චි කන්නවා ඒබී වලබා මෙතිටත්ඒAB වලබා එ එ සමානයිපුතේ ABC. එන උත්තරේනවාABඩබ සමාන පද දෙකක් එන්නන්නේ හිල උත්තරයේAB මතක ඇති ඊ ල අපි ඕගේට් එක කතා කලා ඕගේ්ටක නැන්ඩ එකෙන් නිර්මාණය කරද්දි අපි මෙන්න මේ විදි සම්බන්ධතාවයක් ගත්ත මං හිතන මතක ඇති කියලාවෙන්න මේ විදියට මෙතන මෙතන නොට්ගට් එක සම්බන්ධය තියෙන හිදම් මෙතන ඒබ මෙතනබ එනම් මෙතනඒබ. බාගේ සම්පූර්ණ බා අපි මේ විදිහයට සම්බන්තාවතියා ගත්තාට පස්සේ භාර්ක කැරනට පස්සේන්නේ මේ ටික මතක ඇති නැවත නවමත අවධන්නේය කළා එන අපිත බලමු අපේ පරිපතයට මේ කොටස කොහොමොද යුදාගන්න කියලා අප සීමාකාරී සාධකයක් දීල තියෙනවා අප සීමාකාරී සාධකයක් දීල තියෙනවා මොකක්ද අනුකුලිත පරිපත දෙක් එ විභාග ලකුණු හම්බෙන කොමද මේ අනුකුලිත පරිපත දෙක පාවිච්චි කරල පරිපතය නිර්මාණය කළ අපි දැන් මේ නිර්මාණය කරන්න යාමු හොතට අවධානය කරගන්න මම කරන මෙනව කොටස් ටික. ම මේ විදිහයට කරේකා සටහනක් ඇඳගන්න. එතකොට මෙතැන තියෙෙන ොතේ ඒ. මෙත මෙතන ඒ වගේම මම දැන් අපේ පරිපතය නිර්මාණය කරගන්න හදන්නේ අට හම්බලා තියෙන පරිපතය මොකද හම්බලා තියෙන්නේ මෙට මේ වගේ අනුකොලිත පරිපතය මේ අනුකුලිත පරිපතය මතක ඇති සටහන් කරගත්තනය අපි ඉසල්ලා මේ විදිහයට තියෙනවා මේ පරිපතයේ අපේ ඇවිල්ල තියෙන මෙන් මේ වගේ නැන්් දවාර කියී අද්දපතේ හයක් මේ විදිහයට සම්බන්ධ කරගන්නවා ප්‍රතිධානත්මගේට සල්ල මේ විදිට ස්ටාන් කරගන්නවා අපි ඉස්සලඇඳප විදිහටම දැන් අපි බලමු මෙතන අපිට දිර දෙනඒ හතාගන්න පුළුවන් නැ දෙකි මෙතෙන්ට අපි ඒAB කියන දෙක දුන්නාට පස්සේ ආවමකක්ද ඒ ඒ අපිට බැයිදති මෙන මේ කොටස සම්බන්ධයක් අරගෙන සම්බන්ධතාව ගේනවා මෙතෙන්ට මෙතන අපිට බාහි රාග්‍රයක් තියනාමයකක ගැටෙන්න ඉරවස මමකද කරන්න බීවලු සම්බන්ධතාවයක් ගෙනල්ලා අපි මෙතන්ද සම්බන්ධ කරනවා දැන් මෙතනින් යන මේ ප්‍රතිධානය මෙතන යන ප්‍රතිධානය මේ විදිහයට ගෙනල්ලා මට පුළුවන් මාග්‍රයක් මෙතෙන්ටයි මයාග්‍ර මෙතෙන්ටයි සම්බධ මෙතැනින් එන්න මොකක්ද එනම් මෙතනින් එන්න මොකක්ද අපිට ABC එන පළවිනි කොටසසාපි හදාගත්තා මොකක්ද කලේ ABCAB ගත්තා මේ විදියට සම්බන්ධ කරලා ගත් තැන පස්ස මෙතෙන්ට එන්න මොකක්ද ABC ඒවාගේ අපිට තිෙන සම්බන්ධ කරගන්න එහෙනම් මෙතනින් අපිට ඔොට්ටක් තියාගත්තා වලට ගෙනල්ල මෙතනින් සම්බන්ධ කලා ඒ වගේම සී ගෙනල්ලා මෙතෙන්ට සම්බන්ධ කලා. දැ මෙතනින් ඉවත් වන කොටස මේ විදිහෙන මං ආපස්සට කියනවා. ගෙනල්ලා මෙන්න මේ ආ්‍රධයකට සම්බන්ධ කරන්න හම් මෙතනින් එන්නම කත පොතේ වී මෙතනින් ආයම කත්ද? එන අපේ පද දෙකක්හදාගත්තා ඊලාට මම සම්බන්ධ කරනවා මෙතනින් ඒ කොටස ඒ කොටස ගෙනල්ලා මං මෙතෙන්ට දෙනවා ඒ වගේම මමම සී කොටස ගන්නවා මෙ සී කොටස ගෙනල්ලා ම මෙතට සම්බන්ධ කරනවා මෙතනන ප්‍රතිධානය අර විදිහටම කට පෙදලා මෙතෙන්ට සම්බන්ධ කරනවා ඒැන අපි ගත්ත ඇන්දවාරය හදාගත්ත විදිහමයි එනම් මෙතනින් ඒ නමකාදපතේ ඒ දැන් අපි ප්‍රකාශනය හදාගෙන ඉවරයි තැන් තේරුම් ගන්න අප දැ ඊළඟට තියනම කර්ද කියලා ඊරංගට දීලතීද අනු කුලිත පරිපත්ය වෙන පාට පාවිච්චි කරන්න මෙතන අපිට හම්බලා තියන්නේ මෙන මේ වගේ අයිසි එකක් මේ අයිසික සකස්වෙලා තියන්නේ වඩ මේ වගේ ආදාන තුනක් තියන ඕදවාරයකට ඕධාරය ක්‍රියාකාරිත්‍යය මත ගති අපිට මේක ලබා දෙන පදදවල එක තුව ලබලදන්න එඒ මම කරනවා දම මෙත නිඳල සම්බන්ධය මේ විදියට ගන්න ගෙනල්ලා ොතේ ම මෙතෙන්ට සම්බන්ධ කලාා මෙතනඒAB තියෙනවා ABCAB ගෙනල්ල මම මෙතෙන්ට සම්බන්ධ කලා ඉරිවස්සේ මම ගෙනාව බ ගනල්ලම මෙතෙන්ට සම්බන්ධ කලා දැම්මොකත්ද වෙන්නේ ආධානතුරටාවේ ABCහා එ එලියට එන්නමත් මෙතින් අපි එලියට ගන්න පොල මකක්ද ABC මේ සම්මන්තාව අපි හදාගත්තට පස්සේ ඔගොල දෙදස් දාස ඒළිව ප්‍රශ්ශපත්‍රයත් මහා සමාන්තර් ගානක්තිය නො මේ විදිහම මේ උත්සාහ කරග ලකුණු පහළවයි මේ කොටස් ටික කරාම සම්පූර්ණ ලකුණු පහළවක් ගන්න පුළුව හරි එහෙමනං තේරුන් අරගෙන ඉස්සල කියේර දුුණු සිද්ාන්න කොටසම තක්කරගෙන ඉතාම සංයමී මේ පරිපදය සම්බන්ධ කරලාක් නිර්මාණය කරන්ඩ සම්පූර්ණ ලකුණු පහලවම ගන්න පුළුවන් Bang அුගමने කරපු pri්‍රාමර්ගය අनුගමने කරපු දැන් පොන්්ඩම් මේ සර්ල කරගමු ද මෙ මේ විදිහයට අපි නිර්මාණය කරගත්තා එවගේම අපි දැම් බලමු මේ පරිපතය අපි කොහොමද සැකැස්ම ඉන්නග තා දුරල් පැහැදිලි කරගමු මොකද අපි මෙතන තිබේ එක් සමානයිඒ වෙන මේ විදිහම පරිපතයක් දැන් පං හිතනවා දැම් අතකෙට ඒ කියලා වෙන මේ වගේ සම්බන්ධතාවයක් තාවපොතේ මෙතන තිබේ මෙතන්ටාව කොල ඒ දුන්නා මෙතටිඒයි එකයි සම්බන්ධ කලා ඒ වගේම මෙතට එකයි ය වගේ ස එකයි සම්බන්ධ කලා මේ තුනම අ මේ විදිහට ඕදවාරකින් සම්බන්ධ ක මෙ අප පොඩක් වෙනස් කරගන්න ඕේ මෙතනදී අපි ඇන්වාය මතකැති ඇන්වාය නිර්මාණය කරද්දී අපි පාවිිච්චි කරන්න ඕනේ මකද මෙතන්ටත් තව? එක එතකොන්න ගට ස දැම් මේටික අර මමකිීවා විදිහට ඕ දවාරයකින් සම්බන්න කලා ඉස්සල ඇන්දේ වන්න මේ වගේ එකක් නත් අපිට අ මකක්ද අනකොලිත පරිපතය දුන්න ගාම් ලමයි මක දෙන්නේ මේ ගාන අතාරීනෝ එම කරන්න එපා දුන්න සිද්ධාන්ත පාවිච්චි කරන්න පුරුද වෙන් වනෑ ප්‍රායෝගිකව පරිපත නිර්මාණයේදී එ විභාග ප්‍රශ්ෂපත්‍රය අනිවාරයෙන්ම මේ දැනුම පරික්ෂාවට ලක් කරනවා මකද මෙතකඳ විභාග පශපත්තරේ කටපාඩං කරන ළමයිම තේරීමක් නෙමේ කරන්නේ බුද්ධිමත් ළමයිව තේරීමක් කරන්න එහින්දා අපි සිද්ධාන්ත කර්මුව අවබෝධ කරගන්න ඕනේ අපි ටඒවා ්‍රාක භාවි්‍යය කරන්න හැකියාවක් තියන්න එනම් මේකොට සත් මතක් වෙන්න මේ අත් සටහන් කරගෙන අපි ඊළඟ ටේන ගැටලුවට ගොන දෙම් දැ අපි ඉස්සල්ලා හතපු ගානය සුළු කිරීම සම්බන්ධව පෝඩක් කතා කරන්නට පූලයනි විජගණ සුල රීමේදී අපිට වෙනස් විදිිය ක්‍රම අනුගමනය කරන්න පුළො සාම්පදාක්‍රමයම අනුගමනය කිරීම කියන නීතියක් නෑ කාරක්ෂම වෙනව කියන්නේ අපිට හැකියාවති ඕොනේ අපි ඉගෙන ගත්ත මෝලධර්ම වෙනස් විදිට භාවිතා කකිරීමේ හැකිය ඔබලන්ගේ විෂය නිර්දේශයට අදාළව දැනුම පාවිච්චි කරලා අපිට නව නිර්මාණ වෙනස් විදිහ චින්ත රටා වලට යන්න බොලු එද සුළු කිරීමේදී අපිට විශේසිත ව ක්‍රම අනු ගමනය කිරීමේ හැක අවත් ලකුණු මාකිස්කිම් එකේ ලකුණු හම්බෙනවා අවශ්‍යයෙන්ම කදද වෙනස් විදිහකට හිතරන පුද්ගලිය එහහිදා මේ ගානේ අපි ගාන කට්පාඩන් කිරීමන මේ වෙන්න වෙනස් විදිහල මේ විදිහල උත්තරලියන්න පුලන් මේ විදිහයට උත්තරලියන්න පුළුවන් දැන් අපිට සංකීන්න ගැටලු විස ගන්න ඕනේ දැත් මේක විග්‍රහයක්නය කරන්නේම තව මෙකට පුංචි එකතු කිරීමක් කරන්නවා නැවත මතක් කර ගන්න අපේ ම කද්ද අපෙදුන්න සම්බන්ධතාව අන්තිික විදියට මෙති එ ලකුණු කරගත්තේ ආධන දෙකක් ක්‍රියාත්මක වන අවස්ථාවටවාතක ඇති එතකොට මෙතන අපි ගාත ප්‍රකාශනය වනේ ඒබා බරිබාසි ABCබ ඊ අපිට පුළොන්මි මේ වගේ එකක් කරන්නඒ ඒ කියන්න මොකාද පොතේ ඒම මේ පදේට ABC එකක් එකතු කළ මොකක්කත් වෙන සක්කෙනවාවද නෑ නේද මම ඒවාවලට ABC එකක් එකතු කලාබ වලට ABC එකක් එකතු කලා ඒ වගේම ABC බාවලට තියෙන ABCගේ තිබ්බා තැම්පෝතු පදගත්තාබා එහ මෙතැන e A මෙතන ABC C C මෙතන එක එම්.1 එකතු කිරීම.1AB.1හැරීම ගන්න පොළුවන් අපිටBC ABC ැත එද පේලිත් දෙගෙන් උත්තරය ගන්න පොළුව. මේ පේලියන් නවත්තල. ඒනං ඉස්සල්ලා සුළු කිරීමේ ක්‍රමයට අමතර මෙන මේ විදිහේ අපිට ක්‍රම නව ක්‍රම යොදාගන්න පොළුව. එනං මහිතර මේ කොටසත් සඳහන් කරගන්න අපිට සංකීන ගැටලු විස අද්දී මේ වගේ මුලු ධර්මත් ඔගලන්න පාවිච්චි කරන්න පුල මෙන්න මේ කොටස සටහන් කරගන්න අපි යම් අලුත් ගානට අර ගානෙම ටකක් වෙනස් විදිහකට අර වගේම අනුකුරිිත පරිපත දෙකක් දීලා නවමු ආකාරයේ ගණන්නක්. දැ අප බලමු මේ ගානේ මොකදද සංසිද්ධිය කියලා අර විදිහම පරිපතයක් අඩංගුයි මෙතන සංවේදක තුනවෙනුවට හතරක් තියෙනවා මොනාට සංවේදක ABCABCD ඒ වගේ මුලින් දුන්න වගේම මෙතන තියෙනව පංකාවක් මේ පංකාව එක් කියලගම් මේ පංකාව ක්‍රියාත්මක වීම ක්‍රියාත්මකවීම තාර්කිික එකන්නේ නොව එවගේ මෙ මෙතන සංවේදකයක් ක්‍රියාත්මක වීම සාර්කිික එක නොවීම බින්දුව දැන්තමා අපේ සිද්ධිය පටන්ගන්න. මොකද තියන්නේ මෙතනද අපිට පරිපතය නිර්මාණය කරන්න අද ඉස්සල්ල වගේ අනුක්‍රීත පරිපත දෙක් කාම්බෙනවා. මෙතනද මේ වගේ නැන්් දවාර්. අපට හම්වා මේගේ පිට සම්බන්ධ වෙනවා මේ සම්බන්ධක තෝලයි මෙතනත් තියන්නේ නැන්වාරයක් යග පීටතට මේ විදිහට සම්බන්ධ වෙනවා මෙ මේ විදිර අග්‍ර තියෙනවා පිටට සම්බන්ධ කරගන්න අග්‍ර තියෙනවා අර කලින් අපි ඇද ගත්ත අනුකොලිත පරිපත්ය වගේම මේ විදිල අග්‍රතියනු මේ ආග්‍රහරහා බාහිරභ සම්බන්ධ කිරීම කරගන්න පොළුවන් ඒ වගේවා තව අපිට තවත් අයිසි එකක් හම්බෙනවා මේ අයිසි වන්න මේ විදිහ එකක් සම්බන්ධතා හතරක්තිය එම් මේක සීමා වෙලා අපි තාර්කිික පරිපතය නිර්මාණය කරගන්නව අපි ගාන සටහන් කරගන්නමු පංකාව ක්‍රියාත්මක වීම තාර්කික එක නිරූපණය කරයි ක්‍රියාත්මක නොවීම තාර්ථික බිදුව නිරූපණය කරයි සංවේධකයක් ක්‍රියාත්මක වීම ථික එකවන අතර ක්‍රියාත්මක නොවීම බින්දුවවෙයි පංකාව ක්‍රියාත්මකවීමට නම් පංකාව ක්‍රියාත්මකවීමට නම් අවම වසයෙන් සංවේදක තුනක්වත් ක්‍රියාත්මක තත්ත්වය පැවති යුතුය ආම වසයෙන් සංවේදක තුනක්වත් ක්‍රියාත්මක තත්ත්වය පැවතියේද පහත දැක්වෙන අනුකුලිත පරිපත දෙක පමණක් ඔබට සපය ඇතිනම් පහත දැක්වෙන අනුකුලිත පරිපත දෙක පමණක් ඔබට සපය ඇතිනම් මේ සඳහා තාර්කිිකර පරිපතය නිර්මාණය කරන්න කෙටි වෙලාවක් දෙනා මේක සටහන් කරගෙන පුංචි උසායයක් කරලා බලන්න මේ කෝමත කරන්න කිය බලමු අපි කොහමද මේ ගැටලෝ විස දන්න පටන්ගන්න කියලමං හිතනවා සාගන්න ඇති අපේ නං මේ ගැටලුව විශසිධනමිදී අපි තේරු ගම්මු මොකදද මෙතන අපේ ගැටලේ දුන්නේ සංපේදක හොතරක් තියෙනවා එ සංවේදක හතරක් තියෙනවා නම් අපිට හැක අවතන්ද න මේකට අදාලා ආදාානරටාව නිර්මාණය කරගන්න කොහොද රර්මාණය කරගන්නේ ආධාන සංක්‍යාව දෙකේ බලයක් නිස ප්‍රකාශ කරලා එක දෙකෙන් බෙදපුවාම පළමිතීරුවට සම්බන්ධ වන බිදු හෝ එකේ ප්‍රමාණයනවා එනම් මෙතනදී දෙකේ හතරනි බලය දාසයයි දාසය දෙකින් බෙදපුවා මටයි බිදු වටයි එකේවා එවිදිට දෙනිපොල් මේකින් බාගියයි එවිදිටෙනවා අ මෙදන සටහන් කරගම ට ආදන්න රටාව ලද කියලා වාගන්න පුළුවන් මෙත बिंदु කිය අ හතරයි ප හ ंद හර එක හතරයි िंद හතරයි තර कि बाගේ ඒවගේ िंदु देखයි එකයි बिंदु देखයි එක बिंदයියි ंदु එක මතති අපි මේ අතර සම්බන්ධ කරගම්මු නිවැරදිී අප රටාවලි යා ගන්න ඕනේ මගදබිල් සුළු කිරීමක් කරන්න තියෙන හින්ද මේ විදිහෙට ව අපේ මකක්ද මතක තියෙන්වන ප්‍රතිධානය එන්න මකක්ද සංසිද්ධිතික තියන්නේ මේ ප්‍රතිධානය එන්න නම් ආම වසිෙන් සංවේතක තුනක් පලනික එකක්ත්න දෙවැනික එකයි තියන්නේ තුන්ග එකෙත්යි මේකත්න මේකෙත්න මේකෙත්න මේ වන්න අවස්ථාවක්කා මෙතන කියන සංවේදක තුන ක්‍රියාත්මක වෙලා තියෙනවා මෙතන සංවේධ ක්‍රියාත්මක වෙලා මෙතන දෙකයි මෙතනත් දෙයි මෙතන ඔන්න අවස්ථාව මෙතන නෑ මෙතන අවස්ථාව මෙතන අවස්ථාව මෙතන අවස්ථාව එන අපිට අවස්ථා එකයි දෙකයි තුන හතරයි පහක් ඇවල්ල තියෙනවා සංවේදක තුනම ක්‍රියාත්මක වන ඒම අපි මොකක් දැන්කරන්න නඕනේ අප සාත්‍යතාව නිර්මාණය කරගත්තා මේ අපේ පංකාව ක්‍රියාත්මක වීම තත්ත්වයාන්ික නි රූපණය කරගත්ත

මෙ बCD ब එකතු ABCसीබ ං අවස්ථाම කද ABCCD පා ීබ අන්ති මස්ථපතය මෙතන සංවේදක හතරම ක්‍රියාත්මකවේනවා එන අපට පාද කීක්හම්බනාද එකයි දෙකය තුනයි හතරයි පහයි මෙතන එකයි දෙකය තුනයි හතරයි පහයි පලනික මොකක්ද ඒ බා දෙවැනිකමොකක්ද ඒ බ ඊලක බාට ඊලාක ABC බා අනතක ABC එනම් අපිට සතතා වගව ඇසුරින් අපි නිර්මාණය කරගත්තා බූලයන්ු ප්‍රකාශන. එන මේ බූලියන් ප්‍රකාශනය අපි දැම්ම කද කරන්නවනේ සුපුරුදු පරිදි සුළු කරගඩව. නැ බල එක සුළු කරන්නේ ක ොහොමද කියලා. ම මෙන්න මේ අන්තිම පද දෙක ගන්නවා. අරගෙන මේ බද් එක හෙමව ලියාගම. ඒ වා B ABC මෙතන පොතුවෙන්නම කදද ABC D මෙතටවා පැර පරිදිම අපි නියම සඳහන් කරගන්න ප්‍රශපත්තරය ලකු බාගන්නනම් මෙතන තියෙන්න්න පුොතේ A සමානයිකයි මෙතැන ඒ.් වන් කියන්නේ ඒමයි එනම් මෙතන එක එකෙන් ABC වැඩිවුණා ABC එන ඊළඟට අපප්‍රකාශන ලියන Aා ABCCD ABC C ABC නැවතත් ම මේ පදදේගත්තා ත බලම කාද යන කියලාඒCD මෙතන තියෙනවා පොදු පදේ එ මෙතන තියන Cබ හොත්තන මතකති යගන මං ඉස්සල රතුපාටි නුත් සඳහන් කළ මෙතන තියෙන ප්‍රකාශනය තමාපතේ A A B, A මේ අතිශ්‍යය වැදගත් මොකද විභාග ප්‍රශ්පත්්‍රයේද ගොඩක් යෙදී තියෙනවා එම් මෙතන සී තියනවා සී කියානි පැත්ත තියෙනවා ඒනම් අ AඒාB කියන සමීකරන්නේ පාවිච්චි කරන්න මෙතෙන්ට ඒ නම්ම කර්ද මෙතර පාවිච්චයන්නේ Aා CD ABCCD + <laughs> මෙතන අපි පාවිචිකන ABC C D වරහන් නිවත් කරගම්ඒවා ABCවාCD මෙතන ABC ABC නැවතත් අප මෙන මේ පාද දෙක පොදු පදේගම් එත අපිට එෙන උත්තර ඒවාCD ඒ මෙතැනින් කාරන්න පුළුවන් මෙතන තියවාබා මෙත තිය මෙතන අපි මේ කලින් සඳහන් කරනීම මෙතන සඳහන්ර ඕන්න විාග ප්‍රශ්ිපතවය ලක්ුණු හම්බේෙනවා මොකද අප මේ දැනම පාවි්චි කරන හින්ද මුලින්ම සඳහන් කරලා තියෙන හිද ගැටලුවක් නෑ එනම් මෙතන ඒ තියෙනවා මෙත ති එ මෙතන උත්තර අපි වරහන් සුපුරුද්දු පරිදිීවත් කරග එතට උත්තර එනවා ABC නැවදත් අපි ගත්තා මේ පත දෙක මේ පත දෙක ගාතර පස් අපට ඒනා පපොදු පදේමකාද පොතය BC මෙතැන තියෙනවා ABC මෙතනCD මෙතන පොසුපදය ගත් අට පස්ස A එනම් මෙතන ABC VCDCD ABC මෙ අ දැන් අපි මම ඉස්සල්ල කියල දුන්න ක්‍රමයක් අබල මේ ක්‍රමයත් මේකට අනුගමනය කරන්න පුළුවන්න්න කියලා බන ඔගලු උසාකරල බලන්නේ කලින් කියලා දුන්න එක් තරා ක්‍රමයක් ෙටික්‍රමයක් ඒ ක්‍රමයේ පාවිච්චි කරල මේ සුළ කිරීම අපිට කරගන්න පුළුවන් කොහොමද කරන්න කිය වතක් කරලා න්න උත්සාහයක් දරන්න බලන්න. මොකක්ද කරේ එකදී අපි කරා මෙතන යම්කිසි පාදයක් එකතු කිරීමක් කරා මේ එකතු කිරීම කර්දී අපි බාහිරීම් පාදයක් එකතු කරා මේ ඇතියෙන අපට ඉඩර් ප්‍රමාණය අ බලම් මොකද මම කරේ අලුත් ප්‍රකාශනයක් අප මේකට එකතු කරගත්තා මකත් එකතු කරගත ප්‍රකාශනය මෙතැන් තින ම මේ මෙතම තියෙන පාදයට ඒ බා වලට මම එකතු කලා එහෙම එකතු කරන්න පුළුවන්ද පුළුවන් ඇයි ඒ ඒ කියන්න පුතේ ඒමයි ඒ කියන්නේ යම් කිසි පාදයක් මේකට එකතු කරපුවාම ක ඒ පදේමයි යෙන්නේ ඒවනම් මම් මෙතන දැන් දැන් බල මෙතෙන්ටත් අපි එකතු කරගම්මු අර විදිහම් පදයක් ABCවාඩීට ABCඩ එකතු කරගත්තා මෙතෙන්ටත් අප එකතු කරගත්තා මකක්ද අර කලින් විදිහටම ABC මේ මුල් පාදයට ABCඩයි ඊට පස්සේ මෙතෙන්ටත් අපි පදයක් එකතු කරගන්න වේ බාCDවටත් අපි ABC එකතු කරගන්න එද මොකක් දෙවෙන්නේ කියලා අපි බලමු මේ පලනිි පදට ABC එකතු කර ගත්තා හම අපිට පොදු පදේ ගන්න පුළොන් ABCCD දෙවැනි පදට ABC එකතු කර ගත්තන්නම අපි ගන්න පුොලො මොකදද තුගනකට අපිටඒ එකතු කරගම ABC ගන්න වගේම අන්තියපදේට එකතු කරපාම පොදු පදේ බීසිී එන අපිට එක පෝලිමක් පවිච්චි කරලා උත්තරේ ගන්න පුළොි මේ විජයට අපි සුළු කරන්න හැබේ අනිවාරම සඳහන් කරන්නන්න මෙතන මේ ගත්ත පදේ මෙ තව අපි පේලයක්ක් ලියල මේ සුළු කිරීම ගන්න පුලොමගරත් අපිට ලපුුණු හම්බෙනවා මේ වගේ මාතිලී අපිට මම කියව දෙදස් දාහසේ ඒ ප්‍රශපත්‍රයේ ඒ හා සමාන්තර ගානත් දුන්න නත් මේ වගේ ගානක් මේන් තෙක් ප්‍රශ්පත්තර ඇවිල් ලනෑ නිර්මාණ සීලීව අපි අලුත් ගනා නිර්මාණය කරගෙන විස න්න පුරදුවෙන්වන් මොකද එකන් ප්‍රශ්නය විභාග ප්‍රශ්පත්‍රය යමුවෙන්නන අප වෙනස් විදිියගට අපේ සිද්ධාන්ත දැන්ව පාවච්චි කරන්න දැන ගල්ලු එමෙන අපි මහිතනා මේක මතක් ඇති කියලා අපි හෙමන තාර්ථික පරිපතය නිර්මාණය කරන කොටසටය මොකද අපේ ආපු ප්‍රකාශනය එක්සමානයි ABC ABCCD ඒ වගේ ම අපිටාව BCD, ACD, ABC පටම්ම තක් කරගම්මු එ සමානයි ABC 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 ABCCD ABC ABC එ අපිට මෙතන පද හතරක් කාවා මක දාවේ ABC ABCCD ABC එන අපිට මෙන්න මේ ප්‍රධාන පද හතර පාපච්චි කරලා අප මේක සුළු කරගන්න ඕනේ අපි කරගන්න අප පරිපත්තය අප ඉස්සල්ල විදිහටම අප නිර්මාණය කරගමු මෙන්න මේ විදින ලයින්ස් ටික මෙත නදී යින් එක අපි හතාගත්ත එ අපිට හම්බලා තියෙන පරිපතය මොකක්ද මේ විදි ඇඳ ගන්න පට මේ විදි ඇන් වාර අපිට හතරක් හම්බනා මේ හැමැන් දවාරයකටම ආධානත් වුණයිපතේ එකන එක ගෑවෙෙන් එනෑ වෙන මේ විදිට මෙ අප යම්කි සිද්ධාන්ත දැනුමක් අවශයන අපි වීමතනි නිර්මාණය කර ගන්න මොකක්ද කියලා දැ අපි යම් කිසි පදයක් අපි ඉස්සල්ල මේ වෙන තෙක් හැව ආදාාන දෙකක් සහිද නැන් දවාර පමණයි පාවිච්චි කළේ දැන් මෙතන ආදාාන තුනක් භාවිතාවෙනවා එතන අපි ගතල පාසය මොකක්දවෙන මෙතන A B, බලාලට ොකද අප වෙන්න කියලා මොකාද වෙන්නඒ වල දෙඇ වෙන්න වැඩිකිරීම වැඩිකිරීම අනි පත් එම් මේ පාද තුනටම Aාවා C මේ පාද ටික එෙනවා එතවට අපි ගත්තට පස එක් සමානයි ABC ABCවා. ABC සම්පූර්බ.ම මේක වරහන්දා ගන්න පැහැදිලි වෙන්න ඊ පස්සේ අපි මේකඋඩ අනි පැත්ත නිසා බයි එකක් තිෙනවා අපේ නියම අනු ගමනය කල් අපි ABC මේ විදිහට බ්‍රේක් ද බාචේන්දපරට උත්තරේ නවා ඩබ බ මතක ඇතිපුුතේ ඒ ඩබල් බා කියන්න නේමයි එනම් මෙතනෙ පැදිලීද දැන් එන අපි ඔන්න යම්කිසි පොටක් පාදගත්තා කොහොද මේක ඇඳ ගන්න කියලා එනම් අපේ පලවෙනි එක ABC එන අපි මේ විදියට සම්බන්ධ කරගන්න මේ සම්බන්ධිත අපි මොකද කරන්නේ අර විදිහටම තුොනටබේදලා මෙයාට සම්බන්ධ කලා දැ මෙයාගේ එලියට එන්න මොකක්ද ABC ඒ විදිහෙන මම ගත්තා ABC C D, A, C, D. මෙත එලියට එන්නම කක්ද දැම් අපි ගන්නවා ඒ වගේම එම් මෙතලින් එළියට ආවා මේ ආපු පාදයම කද කරන්නමම මේ විදියට සම්බන්ධ කරලාගන්න වගේ මෙතැනති වං අත්තේ මෙතන ඩ වල බායින්නේ අත් මේ පදත් මෙතැන්ට සම්බන්ධ කරගන්නට ඕනේ එතන මෙතනින් එනා පොතේ මෙතනින් එනවා බ මේ ඒ මෙන මේක මෙතන්ට සම්බන්ධ කර ගන්නා පුොළුවන් ම මේ ප්‍රකාශනය ගත්තන්න තම මෙතිට ගත්ති ඊවසේ අපිට තියෙනවා ABC ම එක මෙතනින් සම්බන්ධ කලා මෙතනින් ගත්තා මෙතනින් ගත්තා කියන ප්‍රකාශනය එනම් මෙය තර විදිහටම සම්බන්ධ කරලා මට ගන්න පුොළුවන් ABC පැදිලි පට ලෝ ගන්න එපාම මෙතන එක ගේට්ටේකන් ගත්ත එකයි උන්නේ නමත අරගත්තම තමයි සිදන්නේ වෙන මේ විදිහයට ඒකමං දකුණන්ත පැත්ති දාලතී ඉඩ අපි ස කිට එකක් න්න තවත්ස කිට ගමක්ද මෙන මේ වගේ මේක තියෙන මොනාද අර විදිහටම ආදාන හතරක් තියෙනවා මොකද කරන්නේ මේවලින් ගත්තා ආදාාන මේ පොඩ්ඩක් සංකීර්ණ වෙන හින්දා අම් මේ වෙන පාඩක් සම්බන්ධ කරගන්න වෙන මෙතන දලා මෙයා ගෙනල්ලා මෙතෙන්ට දුන්නා ඒ වගේම මෙතනින් මෙයා ගෙනල්ලා මෙතෙන්ට සම්බන්ධ කලා මෙයා ගෙනල්ලා අපි සම්බන්ධ කලා මෙතින් එතොට මෙතන තව එකක් තියෙනවා මෙයාගෙන ලබි සම්බන්ධ කලාා මෙතින්ට පට් ලෝගන්නපා ඔච්ච රයිදන සම්බන්ධතාවය මේ බලදිී තික් සංකීර්ණයි කියලා හිතෙනවා නමුත් අපි විසය එක කට්ටිය ආඩියනෝ පෝගැමි වල්දී අපට පෙන් ඩයිකම් සඳීන්න්න තියෙනවා ඒ වගේම මේ සංකීනය කියලා හිතන්න එපා ලොකු සිදධියයක් නෑ මෙතන මේ පට්ලෝ ගන්නේ නැතුව අපි හිමීට සම්බන්ධ කරගන්නට මොකද අපි කරගන්නේ මේ මෙන්න මේ මෙතන දුල තින මූල ධර්ම පාවිච්චි කළ තම අපි වයස් සම්බන්ධ කරගන්න දී එතකොට අපි එකකින් එන්න ප්‍රතිධානයක් අය නැවත අනිත් ගේට්ක ාධානයක් දුන්න හම අනි පැත්තන ද මෙතන මරරිවෙත ර විච්ච එකක්ත් හොන මකද මෙතන ඒ බ ඒඩවල් සම්පූන්න වා මෙතෙන්ට ආය ඇවිල්ලා යා අනි පැත හදලා ගත්තේ මොකද හේතුව මෙතන මම කෙලින්ම මෙතන ගත්තා නවමුත් ම එක ගේටහිින් ගරන්තිමන්ට අක්ගාල මේක වෙනස් කරේ අය නැමත ගතෙන ලට හැකි අවතියෙන් න මේක මාරු කරලා අපේ පරිපති අවශසීදියට සකස් කරගන්න එනම් මෙන මේවාගේ අනුකුලිත පාරිපත්ත පාවිච්චි කරලා අපිට හැකි අවතයන්නවාන අපේ පරිපත්ය නිර්මාණය කරගන්න එම් මේක වෙනස් සාකාරය ගානක් මම නිර්මාණය කරපු එනම් තේරුම් අරගෙන පාට කීපයක් පාවිච්චි කරලා මේ ඩක්්‍රම් එකඇදක දර මද පුංචිරන කවධානය කරන්න ඕනෑ අපි විවාාක ප්‍රශ්්‍යපතයයේ උත්තරලි ඇද රත්තුපෑන පාවිච්චි කිරීමේ අවසරයක් නෑ කියන මොකද ඒ ප්‍රශ්වතය බාලනයට ලකුණු කිරීම සඳා පාචයනතකොට මතක් කරන්නවා නිල්පෑන හරි කළුපෑන හරි පාවච්චිකිරීමේ නිදහස තියනවා මොද රතු පෑනක් අප ම කැදල තිබොත් ම මේ පැදිිකම් රතුප පෑනි ඇන්ද හින්ඳ වැරදි අර්දශයක් ගන්නප අපි අපේ පරිපත්ත නිර්මාණය කරද්දි අනිවාරයෙන්ම කළු හෝ නිල් පෑන පමණක් පාවිච්චි කරන්න වග බලා ගන්න මොකට උත්තර පත පරීක්ෂවරු තමා පරතු පෑන පවිච්චි කරන්න එහින්දා එකත් අවධානය කරගන්න මොකද අපි විවාාග ප්‍රශ්පතය කර දැන් දාහනමකටිය මුහුණ දෙන්න සූදානංගවෙලා ති නවා ඒ වගේ මක්කණ දීර පාවිච්චි කිරීමටත් කැන්ටිපෙක්ස් ඔගොල පාච්චි කරන්නේ අවසර නෑ විභාග ප්‍රශ්ෂපත්‍රය තව දාන්නේ කරගෙන අපිහන දැන් ගණන් දෙකක් හැදුව මනාද මේ ගනක් පළමිනි ගාන්න අපි දෙදස් දාසය ප්‍රශ්්‍යපතරට සමාන්තර ගානක් හැදවා ඒ වගේ අපි නිර්මාණය කරපු අලුත්මමා අලුත් ගානක් හැදවා ඊළඟට අපි බලාපරත්තු වෙනවා තවත් පසි නිර්මාණය කරපු වෙනත් මාදිලිය ගානක් අපි මේකත් මේ එකම මාදිලිය මම ප්‍රශ්නය රචනාකොටස සමා කරල ඔගන පුළුවන් තරම් මේ කෙටි කාලය තුළ විෂය දැනුවේ ගන ගැටලු විසඳන්නේ කොහොමද අපට ගැටලුවක් කාවත් කොහොමගේ මගහර ගන්නේ අන්නේ වගේ ඒවා අපි පුරුදුවෙන් ඕන ප්‍රශ්ෂපත්තරයට උත්තරල ියන්න ඒ වගේ ඔපොල්ලෝ සටහන් කරගන්න ඕන මේ පවර්වාල්ටික ඒ වගේ දකුණු පැත්තෙන් අපි භාවිච්්‍ය කරන්න නියම පතර අප අවකාශය සර සහ දුවත් පම පෞගේ සතිය කතා කරපු විදියට අද කේමප්ස් පාවිච්ච කලස් සුල කිරීමේ නිදස ලබලදික තියෙනවාන සීමා කිරීමනො ඇතිව අපට කේමප් පාවිත්ත කරලා අප සුළිකරගැනීමම් කරගන්න බොුව ම තවත් විභාග ප්‍රශ්පත්තරයේදී අපට වැරදීම් සුදුවීම අතපසුවන් සිබීම ස්වභාවය අපි සුළ කිරීමද යාම්කිසි දෝෂයක් අපිට තියෙනවා නම් අපිට ගන්න පහසක් කවරමයක් තමා අපි කේම් එකක් පාවිච්චි කරලා කේමප් එකනු සුළු කරල බලන්න භූලයානුවලින් අපි සුළුකළබූ ප්‍රකාශනයම ඒ විදියට එනවාද කියලා. එමනොත් අපි අඩුපාට මගහරව ගන්න පුළුව මොක දේතු විාග ප්‍රශ්නපත්තය ලකුණු දීමේදී පියවර කරමයට තමා ලකුණු දෙන්නේ. එකක් තම සත්‍යතාව ගොට යම් කිසි ලකුණු ප්‍රමාණයක් කම්බේෙන සතතා වක්ගෙන් බෝලියන් ප්‍රකාශනය ගත්තහම ඒකට ලකුණු ප්‍රමාණයක් කම් වෙනවා ඒ වගේම සුළු කිරීම සඳහල් ලකුණු ප්‍රමාණයක්හම්බෙනෝ අවසාන උත්රයට ලකුණක් කම් වෙනවා යම් කිසි හේතුවකින් සුළු කිනීම කපොලි අතපස්ස වීමක් කියලා වැරදිීමක් වුණනොත් එතන යාට හම් වෙන ලකුුණ්ට එකක හම් වෙන නෑම කියන බෝලියයන වජකණන්තය ක්‍රම භාවිතා කළ සුදු කරන්න කියලා තිබ්බෝ. නමුත් ඕගොල්ලෝ තු ඔගොල්ලු මේ කේමප්සලින් හරලා උත්තරේ හරිට අරන්. එත නිදලා එන පිළිතුරයට අවසාන පිළිතුර ලකුණ හම්බෙනවා ඒගේ එත නිදලා නිවැරදිව පරිපත නිර්මාණය කරලා තිබ්බ ඒ පරිපත සඳහා හම් වෙන ලකුණට හම්බෙනවා. එන්දා මේ භූරයාන වීජ ගනිතයේ ලකුණු පහළවම ගන්න පොළුවන් වැස්සුලු අතපසු කිරීමක්කත් කරගන්න බෑ එහින්දා. සුළු කිරීම් මල නිවරථතාවය පරික්ෂා කරගන්න කේම් එකක් පාවිච්චි කරන්න එතකොට මේ අපිට යම් කිසි හයකි මොනහරි අතමස වීමක් වෙලා ලකුණ වාඩවීම අවධානමින් අපිට මි දෙන්න බොළුවෝ ඒවගේ ඔබ කෙස් සුළු කිරීම හරියටම සුළුඋනාද කියලාත් තහවරු කරගන්න කානු සිතයම් පාවිච්චි කරන්න බොළුවන් පහුගිය වීඩියවල මම කානු සිතයම් විස්තරාත්මකම කතා කලා එවා නරබාන්න පුළුවන් YouTube හරහා ඒවාගේ අපේ ඇ් එක හරහා එකතු වෙලා අපේ පහුස්සු ගිය පාඩක් නැවත නැවත පුන් රීක්ෂණය කරගන්න පුළුවන් එඉන්දා මොකද මේ ලකුණු පහලව අනිවාරයකොටසක් මේ ලකුණු පහලව අපිට පහසුවෙන් ගන්න පුළුවන් මොකද අඩු කිරීම් වෙන්න අප පරිපතය හරයටම නිර්මාණය කරග එහෙමන අපි යම් ඊලං කොටසට අපි තවත් අලුත් ගානක් එකනම එකම මාදිරිය සංවේදක ගනම් අමකද ලොකු විස්තර දෙෙන් නඇතව දෙන්නේ මේ පැහැදිව තේරුම් ගැනීමේ පාසු සඳහා මෙතන මෙට මේ වගේ එකක් තියෙනවා අර විදිහේම බොක් එකක් තිී මෙතනත් සුපුරුදු පරදි සංවේදක හත්තරයි කලින් සඳහන් කළ ගානි වගේම මෙතනත් තියෙනමකත්ද පංකාවක් පංකාව ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක නොවීම තාර්ික බද සංවේ දෙක මෙතන ක්‍රියාත්මකඉන්න පොතේ යුගල් විසින් සම මේ ගානය සලකන්න වෙන්නේ මේ අලුත්ගානී මෙතනද අපේ ක්‍රියාත්මක වීම ගන්නවා බිින්දුව මගත්ද ක්‍රියාත්මගවී මෙතන බින්දුව ක්‍රියාත්මක නොවීම එක එන විශේෂයෙන් අපි අවධානය කරගන්න ඕන මොකත මෙතනැති අපිට මේ තාර්කිකාගේ එක බිඳුව දෙන ඒවත් ළමන ප්‍රශ්‍යපතයේදී නොසැල කල්ල හින්දි ලක්කුම අඩු කරග එනම් ඉන්න මෙතන ද හැමෝම අපි හදලා තියෙන සම්පදාය ක්‍රමයට පාවිච්චයන්නේ සංව දෙක ක්‍රියාත්මක වීම තාර්ක එක කියලා හැබැ මෙතන දී අපට දීල තියෙන සංවේධකය ක්‍රියාත්මකවීම තාර්ගක බින්දුව කියල එනම් මෙතන ඔන්න ඔයගේ එ ප්‍රශ්පත්තය හොඳට කියවන්නඩ ඕන්නේ ප්‍රශ්‍යපත්තර කියවීම සඳහාත් අමතර කාලයෙකුත් විවාහග විවාාගත පාතිමේතුව ලබල දිර තියෙන අමතර කාලයක් එනම් ප්‍රශ්පත්තරය හොදදින් කියවන්න ඒවාගේම ප්‍රශ්මත්තර කියවදදී අකොල පෑනිි සලකුණු කරගන්න වැදගත් කරුණු යටින් ඉිරිඳගන්න ම පශ ප්‍රශ්නය හොඳගවබෝධ කරගන්න නැතු උත්තර ලියන්න පුරුදුණුවත් කටපාඩන් කරගෙන අමාද එනම් මෙතන වෙනස් විදිහකර දෙෙන් එ නම්මොකාද මෙතන තියන්නේ ක්‍රියාත්මකරය බිඳුව ක්‍රියාත්මක නොවීම එකමන් මෙතන ඇඳල්ලා තියෙනවා ඉන්න මේ වගේ කා්ඩ දෙකා ැදල තියන්නේ මේ වගේ කාණන්්ඩ දෙකා දැල් ලයාගන්න මේ ප්‍රශ්නය තුන්ගෙන් ප්‍රශ්නය පහත දැක්වන රූප සටහන සලකන්න පහත දැක්වන රූප සටහන සලකන් මේක සටාන් කරගන්න අප ලියගහෙම පංකාල් ක්‍රියාත්මක වීම තාර්කිික එක වනතර එතන එක තියන්නේ ක්‍රියාත්මක නොවීම තාර්කික බිදුව වේ සංවේදකයක් ක්‍රියාත්මක වීම තාර්කිික බිින්දුව වන අතර ක්‍රියාත්මක නොවීම තාර්කක එකවේ පංකාව ක්‍රියාත්මක වීමේදී සංවේදක දෙකක ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් වී මෙහිදී සංවේදක යුගල ලෙසල් ලබා ගනිවේ රූපයේ දැක්වෙන පරිදි ABC හා Cයුග ABC ුහාCDු මේේ කොට ස්කීපයක් ති නවා නන්න රෝමිල කාක එක ව ක්‍රියාත්මක වීමට ආදාළ සත්‍යතා වගුව නිර්මාණය කරන්න රෝමිලකාංක දෙක පංකාව ක්‍රියාත්මක වීමට ආදාළ ලයා ප්‍රකාසය ලබාගන්න රෝමිල කාංකත්වුණ බූලියයානු වීජගණතය මූලධනුව භාවිතා කරමින් ප්‍රකාසණය සුළු කරන්න රෝමිල කාංක හතර මෙතැනි ම ප්‍රශ් දෙමේ දෙකක් දෙනවා විභාගර එක දවාර්භාවිතයක් කරන්න නමුත් අපි අද අධ්‍යනය සඳහා අප දෙකම දෙනවා සාමාන්‍යය ඉන්නේ එක වාර්ගයක සාර්වතික දවාර පාවිච්චි කරල මේ අඳගන් තියන්න ප්‍රමිලක්කන් හතර සුළු කනලද භූලයන් ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපතය ආදාාන දෙකක් සහිත ැ සාර්වත්්‍රික දවාර භාවිතා කර ඇඳ දක්වන්න ආධාන දෙකක් සහිත නැන් සාර්වත්්‍රික දවාර භාවිතා කර ඇඳ ඇඳ දක්වන්න පා ඇතු ලියගන්න මේ විදිහටත් මේ විජරත් ගාන හදන්න ආධාන දෙකක් සහිත නෝදවාර පමණක් භාවිතා කර ඇඳ දක්වන්න පහංගතුළේ ලියගන්න මෙහෙම සෑයු කන සැලකිය යුතුයි පරිපත නිර්මාණයේදී අවම තාර්ගික ද්වාර් සංඛ්‍යවා භාවිතා කිරීමට වග බලාගත යුතුය වරානවා එම් ප්‍රවේශයක් වෙද මම පුංචි කාලයක් දෙන්නම් ගාන කීපවරක් කියවල පුංචි උත්සාහයක් දරන්න බලන් රූපසරත් ඇඳගෙන අපි වැඩිවරා ගතන නොකර පියරම්පෙර ගන හඳන් පටන්ගම්මු එතකට ඔගලන් පුළුවන් ේදුව ඔගලන් කරන කොටස් ටික අපි නිවැරදිව කරනවාද කියලා. එමනම් අප පලවෙනි කොටසට දුන්නා සත්‍යතා වගුව නිර්මාණය කරන්න එනම් මෙතන අර කලින් විදිහෙටම ABC කියලා තිෙනවා ඒ විජිනම ගත්තට පස්සේ පි අර විදිහටම අපි කලින් සඳහන්රපු විදියටම ආදාන රටවලියයා ගම්මු? අපි ආදන් රටාව ලියා ගත්තා අපි කලින් විදිහටම ආදාන් රටාව පරික්ෂ කරන්න ඕන විභාගිල යද්දී ගත සුළු අතවැස්ස වීමගේ අපි ලක්ුණු අඩු වෙන්න පොළුව ගත රටාව ලියද සැරකිලිමත්තුව යතු කරුණු ආධාන සංඛ්‍යාව අරගෙන මේ ගත ආධාන සංख්‍යාව දෙකේ බලයක් ලෙස ප්‍රකාශ කරලා ඒ ප්‍රකාශ කරලා එන ගාන අපි දෙකින් බෙදවහම එන පලබූ පවලී යතින එකේ හෝ ිින්දු සංඛ්‍යාව එන දෙකේ හතර කියන්න දාසය එන මෙතන දී අපි ගත්තාාව බිින්දුුව අටයි අටයි බිදුු හතර එක හතරයි බින්දුු හතරයි එක හතර බිඳු දෙකයි එක දෙකයි බිදුු දෙක එක දෙකයි බිින්දු දෙක එක දෙකයි බිඳ එකකයි එකද බිින්දුවය එකයි බින්ඳුය එකයි බින්ඳුවය එකයි බිඳුව එකයි ඔය දටෙන්නේ ඒවන අපි කාණ්ඩ විදිනතමා මෙතන වැඩ කරයි එන මම ඉස්සල කියර දුන්න විදිහට වෙනේAB කාන්්ඩයඩ කාන්්ඩය විදිර තමා මෙතන වැඩර පළම අවස්ථාවේ ඒ යුගලත් වැඩ වැඩ කියන්න මොකක්ද මෙතන බිඳුව එනම් මෙයා ක්‍රියාත්මක වෙනවා මෙතන මේ දෙන්න හින්ද මෙයා ක්‍රියාත්මක වෙනවා මේ‍යත් ක්‍රියාත්මක වෙනවා මෙ අත් ක්‍රියාත්මක වෙනවා මෙතනද ක්‍රියාත්මක වීමක් වෙනවා මෙතැරි ක්‍රියාත්මක වෙන්නේ මෙතන වෙන්නෙත් නෑ මෙතන ක්‍රියාත්මක වීමක්යනවා මෙතන වැඩ කරන්නේ මෙතනත්න මෙතන වැඩකිරීමක් තියෙනවා වන්න මේ අවස්ථාටික වැඩ කරන්නේ මොකද හේතුව මෙතනදී සංවේධකයක් ක්‍රියාත්මක වීම අපි සැලකා බලන්නේ මොකක්ද ක්‍රියාත්මක වීම තාර්ගක බින්දුවී මෙතන අපි ගානති අවධාරණය කිරීමක් කරා සංවේදකයක් ක්‍රියාත්මක වීම බින්දුව කියලා ඒ වගේ ංකාවේ ක්‍රියාකාරිත්තයට බලපාන්නේ සංවේදක වල මුල්යුගල හෝ අග යුගල හෝ ඒ දෙකම බිඳුනොත් එන පලවිනි අවස්ථාවදී යුගලයක් බිඳු වෙලා කිසිම ගැඩලු වන්න ෆංකාව වැඩ දෙවනි අවස්ථාවත් ඒ බිදු වැඩ තුන් එනිෙත් වැඩ හතරවනිකෙත් වැඩ පස්සනය CD ඒ වගේ අප ඊලාං කොටසසිත් මෙතන CD වැඩ කරන්නවා ඒ වගේ මෙතන මේ කොටසිත් අපිටCDඩ වැඩ කරනවා එහින්දාවා එක ඒවන අපි පලවෙනි කොටස අපි හනි ඔකු ලියපුූත්තර එත් එ එක මේක සංසධනය කරලා අඩු පාඩු තිීනවන් සකස් කරගන්න දෙන් අපි දෙවැනි කොටස බූලියනු ප්‍රකාශනය ලබා ගන්න මකත්ද ඒවාීබාබාබ එකතු කිරීම දෙවැනි එක ඒවාද ඊලාක බලමු ඒවාීවාබා ए बा बी बा सी डी ए बा गेम है ए बा बी बा सी डी बा ये लांगे ए बा बी बा सी डी ए बा बी बा सी डी ये लांगे ए बा बी सी बा डी

එම් මේ ප්‍රකාශනය අපි සටහන් කරගන්න ගළන් උත්තරේ හරිද කිය දැ අපි දැන් අපි පාවිච්ෂි කරම සුළ කිරීම න අපි මෙතනි පොදු පද වංකරගම් අප චෙකරගමවායි නමතත් ප්‍රකාශන ඒාාාාCDාCD ඒ වගේම ඒ ාඩබ තියෙනවා ABCබා මෙතන පති ප්‍රශ්නයක් තියෙන අපි බලමු වෙන මෙතන එකයි දෙකයි තුනයි හතරයි පහයි හය හතක් ඇවිල්ලා තියෙනවා මෙතන ඒබාබාඩ පස්සේබCD බාඩ ඒ බාබාබා හරි කැටල වන්නේ ඒන අපි සුළ කනු එතට අපි ගත්තා මේ පද දෙක එතන මෙතනින් පොදු පාද ඉන්නම කක්ද ඒ බාබාවාා ට අපොත ඒ වගේම අපි මේ විදිහයට මෙතරින් අපි ඉතියාගම් විදියටට ඒCDා බ දැ මෙතන සුළු කිරීමේදී අපිට තා පලන්න ොළුව මෙ මේ පද දෙකත් ගන්න පුළුවන් ඕගලන්ටබ ඒවාගේම අපිට ගන්න පුොළුවන් මෙන්න මේ පද දෙකන්න මෙතනත් පොදු වෙන මකක්ද Cබාබා ඒ පො එතකන මෙතන උත්තරේ පොතේ ඒවාවා මෙතන පොතු පදේ අපිට ගන්න පුළුවන් ඒවා bවා d මෙතන අපි මේ විදිහණම තියාගම්ම ඒ මෙතන උත්තරේ අපි ගත්තන වස ඒ C dා උත්තර අපට සු කරගක්වා අපි දන්නවා Aඒ බ කියන එකයි කියලා එවනම් මෙතනි අපි තාව උට සුළ කරගන්න පුොළලන් ඒබාඒවාවා Cඒවාබ Cවා Dබා මෙත මේ පත දෙක ගන්න මොකක්දඉන්නේ ඒ C මෙතැනින් පොතු පත් දෙ ගන්නම් පොතේ C මෙතන එනවා ඒ එට සුළු කරපමෙනවා අපිට ඒවා මෙ ඒ වාවා පැහදිලීද ද මෙතන කල් සුලු වනා හැබැ අපට මෙතැින් ිය තා සළු කරන්න පුළුවන්ද දැන් ඉගනගත්ත නියමටික පොඩ්ඩ කල්පනා කරලා බලන්න මෙතන බැලූ ැල්මට අපිට මේ සුළු කරන්න බැවග හැබැයි අප මෙන්න මෙහෙම නියමලා අපිට මතක ඇති AAB කියන්න පුතේ ඒමයි එමනේ මට බැයිද මෙතන තියෙන මේ පද දෙකක් වෙනුවටඒබා Pබා ඒබාීබා සීබාඩබා දාගන්න බද මෙතන තියෙන බා බීබා ගැන්න එක පාදයක් ඒ පදේම මෙතනත් තියෙන සබාඩවා එකතුුණට අපිට කැටුවා නෑ ඒ නම් මම ඒ බා මෙතන පොතුපදේ ගන්න සීී මෙතනේනා පොතේ ඒවාී මොකදකද පොතුපදේ දේ පාාවච්චි කලේ Cබාඩ බාහිද එත මෙත නෙන පොතේ ඒ එම් මෙතනබ මෙතනිග අපි සළු කර ගනත්තට පස්සේ ඒවාා මෙත නෙනවා C Aඒබා කිය නේ ABා නම් මෙතන ේනවාවා එතර අපිට පුළුවන් අර විදිහට මේවාබ ඒවා මෙත නේවාවාවාවා එකම පදේ ඇවිල් තිය එහින්ද මට මෙයායින් කරන්න පුළුවන් අපිට පුළුවන් ඊට පස්සේ පාදව දෙකින්බයි කරලා සුළු කිරීම අපිට ගන්න පුළුවන්ඒාබාබා කිය. අප මේ විදිල මේ සුළු කරලා ගන්න පුළුවන් මහිතන සුළු කරලා ගන්න ඇති අපි වසාන උත්තරයට අපි පරිපාතය නිර්මාණය කරන්න ගම්මු ඒබබා Cබා ඒමන අපි නැන්ගේට් සලින් අපේ කාල එකකානුව නැන්ගේට් එක පාවිච්චි කරලා අපි ඩාදාන පාවිච්චි කළ මේ කැඳගන්න පළුවන් අපි මෙතනින් ඒ මෙතින් ඇඳගත් තබ එතකොට අප එනවා ඒ බා මෙතර යනවා බබා අපි මේ දෙක වැඩි කරන්න පාවිච්චි කරනවා නැ් එක ඒ වගේම මෙතන තියෙනඩී දෙක අප එකතු කරනා මේ විදිහට ඇන්ගේට්ට එක එතකොටේනවා අපිට ඒ බාී බා මෙතන නපුතේබා බ මේ දෙක එකතු කරන්න අපි පාවිච්චි කරනවා මේ විදි ගේට්ට එක ඕගේට්ට එක නැන්ගට වලින් කිවා මේ ඔපමයිේසන්ට ලක්ුණක් දෙදවා කියලා එද මට පුලුවන්න්න මේ ගේට් එක මෙතනින් අයින් කරලදාන්න ඒවගේ මෙතනි මේගේට් එක මේගේට් එක අපිට අයිං කරන්න පුුවන් යාගේ මෙතනි මේගේට් එක යිං කරන්න පුුවන් ඇඳලා අපිට තාර්කික පරිපතය නිර්මාණය කරන්න පුළුවන් මේ ආකාරයම අපිට පුළුවන් නෝතු වාරය පාවිච්චි කරලා මේ පරිපතය නිර්මාණය කරගන්න. එතට අපි අද දවස කතා කරා ගැ ප්‍රධන වසෙන් ගැට්ලු තුුණක් පිළිබඳව මේ ගැටලු තුනේදී අපි කතා කරා කොහොමද අනුකුලිත පරිපත පාවිච්චි කරලා අපි පරිපත නිර්මාණය කාලුත් ගැටලු නිර්මාණය කරගන්න කියලා ඒවගේ අපි අන්තිපට සුළ කිරීම කරපයගේ අපි තවදුරුවටත් හම ඒ එක පාර උත්තරේ ගත්තා නමුත් අ යම් කිසි මට්ටවකට සමිකරණයට එකක් දිග හැරගෙන අපට සුළ කිරීම් කර ගන්න පොලො ඒවාගේම මේ කොටසේ එකකොටසක්මම කාල වෙලාක ඉක්මට ඉවැර කලා ද එතකොට මෙතන ති අපි ඔප්ටිමයින්ේන්න ල දිිකරේ අර Aඒ බාපි පසුගිය සතියත් කතා කරපු හින්දා අපි තාර්ගක පරිපත නිර්මාණය කර ගන්න පොළුව එනම් මෙට මේ අද කතාගල්පු ප්‍රාන් රචා පශසතු වන්න නැමත අාවධානය කර නවත මතක් කරගෙන අපේ විස එක දෙදස් විසයක විභාගට සූදනගෙන් ළමයි එහිමීට ඉගෙන ගන්න උත්සා කරන්න ඒවාගේ මෙවර අපස උසස් වල සූදානගෙන ළමයි මේ ගණන් නැවත අාවධානය කල්ලා ඉතා කෙටි කාලයක් තුළ ඉක්මට හදන්න සුල්ෝ කරගන්න ඒවාගේම වැරදි නිවැරදිකරිගැනීම ට ගන හදාද තියෙන චෙක්කිරීමම් ඒවකරන්න පුරුදු වඩ එමනම් තවත් මෙවැනිම විභාගයට මූලිකම වන්න ඒක කොටසක් කතාකිරීම බලාපොරොත්වෙන් අදට ටෝබයින් සමුගන්නා ඔබ සැමට සුබ දවස අයිබෝන් blender